ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සාගරේ ඉන්න බුද්ධිමත්ම සත්වෙක් වෙන ඩොල්ෆින්ලා ගැන. ඔයාලා අනිවාර්යයෙන්ම මීට කලින් ඩොල්ෆින්ලා ගැන ගොඩක් දේවල් අහලා ඇති. ඒගොල්ලෝ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවා දැකලත් ඇති. මොහොතේ ඉන්න සතුන් අතරින් මිනිසාගේ ළඟම මිතුරා ඩොල්ෆින් කියලාත් කියනවනේ. ඉතින් මේ දේවල් අහද්දි අපි හැමෝටම හිතෙන්නේ ඩොල්ෆින් කියන්නේ ගොඩක් අහිංසක ඒ වගේම සුරතල් සත්වෙක් කියලා. ඒ කතාව නම් ඇත්ත තමයි. හැබැයි තව පැත්තකින් ඩොල්ෆින් කියලා කියන්නේ සාගරේ ඉන්න දරුණු විලෝපිකයෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ඩොල්ෆින් කියන්නේ මාංශභක්ෂක සත්වෙක්. ඒ වගේම අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරපු තල්මස්සු වගේම ඩොල්ෆින් කියන්නේත් ශීරපායි සත්වෙක්. සියලුම ඩොල්ෆින් වර්ග සිටේසියා කියන ගෝත්‍රයට අයිති වෙනවා. සාගරවල වගේම මිරිදියත් වාසය කරන ඩොල්ෆින් විශේෂ ඉන්නවා. උදාහරණයක් විදිහට ඇමේසන් ගඟේ ජීවත් වෙන බෝටෝ කියන ඩොල්ෆින්ව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ඩොල්ෆින් විශේෂ වැඩි සංඛ්‍යාවක් සාගරවලම වාසය කරනවා. ඒ අතරින් බොටල් නෝස් කියන වර්ගය අට්ලාන්ටික්, පැසිෆික් ඒ වගේම මධ්‍යදරණී මුහුදෙත් වාසය කරනවා. කොමන් ඩොල්ෆින්ලා උණුසුම් සෞම්‍ය කලාපික මුහුදුවලත් ගැඹුරු නිවර්තනික සාගරවලත් වාසය කරනවා. ඒ වගේම තවත් ඩොල්ෆින් විශේෂයක් තමයි කිලර් වේල් කියලා කියන්නේ. අපි කලින් වීඩියෝ වල කතා කළා වගේම මේගොල්ලෝ ඩොල්ෆින් වර්ගයක්. ද්‍රව ප්‍රදේශවල සහ නිවර්තනික සාගරවල මේගොල්ලෝ වාසය කරනවා. ඩොල්ෆින්ලා ඉතා වේගෙන් පිහිනීමට වගේම ගැඹුරු මුහුදේ කිමි දෙන්නත් ගොඩක් දක්ෂයි. ඩොල්ෆින් කෙනෙක්ට පැයට කිලෝමීටර් 30ක විතර වේගෙන් පීනන්න පුළුවන් වගේම මීටර් 350ක් වගේ ගැඹුරකට කිමි දෙන්නත් පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ට වතුරයට විනාඩි 7ක් විතර හුස්ම අල්ලගෙන ඉන්නත් පුළුවන්. ඩොල්ෆින්ලාගේ බෝවීම සිද්ධ වෙන්නේ පැටවුන් බිහි කිරීම මගින්. ඩොල්ෆින් පැටියා ඉපදුනාට පස්සේ ඩොල්ෆින් අම්මා තමන්ගේ පැටියාව තමන්ගේ පළවෙනි හුස්ම වාරය ගන්න සාගරයෙන් මතුපිටට එකගෙන යනවා. මේ විදිහට තමන්ගේ පළවෙනි හුස්ම වාරය ගත්තු ඩොල්ෆින් පැටියා මාස 20ක් විතර අම්මගෙන් කිරි බීලා ක්‍රමයෙන් වැඩිහිටි සත්වෙක් වෙනවා. ඩොල්ෆින් කියලා කියන්නේ රංචු ලැදියාව තියෙන සත්වෙක්. විරලාසන්න මුහුදේදී කුඩා කණ්ඩායම් විදිහටත් ගැඹුරු මුහුදේදී විශාල රංචු විදිහටත් මේගොල්ලෝ ජීවත් වෙනවා. ගැඹුරු මුහුදේදී මේගොල්ලන්ගේ රංචුවක විශාලත්වය මේගොල්ලෝ දඩයම් කරන ගොදුරුවල ප්‍රමාණය අනුව තීරණය වෙනවා. ඩොල්ෆින්ලා තමන්ගේ රංචුවේ අයත් එක්ක සංනිවේදනය කරන්නේ විසිල් ගහනවා වගේ ශබ්දයකින්. ඒ වගේම මේගොල්ලෝ කෑම හොයාගෙන යද්දී දෝංකාර නිවේශන ක්‍රමයකුත් භාවිතා කරනවා. අපි වීඩියෝ එකේ මුලින්ම කතා කළා වගේ ඩොල්ෆින් කියලා කියන්නේ ගොඩක් බුද්ධිමත් සත්වෙක්. මේගොල්ලෝ රංචු වශයෙන් දඩයම් කරද්දී විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවා. අපි හිතමු මේගොල්ලෝ ලොකු මාළු රංචුවක් දඩයම් කරනවා කියලා. මේගොල්ලෝ මුලින්ම කරන්නේ මේ මාළු රංචුව වට කරලා සාගරයෙන් මතුපිටට පලවා හරින එක. ඊට පස්සේ මේගොල්ලෝ නිකුත් කරන විසිල් ශබ්ද නිසා මේ මාළු බය වෙලා එක රංචුවක් විදියට එකතු වෙනවා. අන්න ඒ නිසා ඩොල්ෆින්ලට ලේසියෙන්ම මේ මාළුන්ව ගොදුරු කරගන්න පුළුවන්. ඉතින් ඩොල්ෆින්ලා ගැන ගොඩක් දේවල් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති. මේ වගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.